ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම විස්තර දැනගන්න එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙනවා තරඟ දෙකක සමන්විත ටෙස්ට් තරඟවලියක්. ඉතින් අද දිනේදී නිමාටපත් උනේ දෙවන ටෙස්ට් තරඟේ දෙවන දිනයයි. මීට පෙර පැවති පළමු ටෙස්ට් තරඟේදී සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම බංග්ලාදේශය තම මව්බිමේදීම පරාජයට පත් කරමින් එම ටෙස්ට් තරඟවලියේ පළමු ටෙස්ට් තරඟේ ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වුවා. මෙම තරඟේදී කාසිවාස දිනාගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. එදී ඔවුන් මුලින්ම පන්දුර පහර දීමට තමයි තීරණය කළේ. එදී ඔවුන්ගේ පළමුවෙනිම දෙවැනි දිනේදී අත්හිටියන විට පන්දුවාර 144 පන්දු දෙකක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 575ක් ලබාගෙන තිබුණේ වාර්තාගත අන්දමින් ක්‍රීඩකයන් තිදෙනෙක්ම මංගල ටෙස්ට් අරගෙන ලබා ගැනීමෙන් අනතුරුයි. ඉතින් මේ දේ ලකුණු ලබා ගැනීමේදී අයිද මක්රම් නායකයා ලබාගත්තේ ලකුණු 33ක් පමණ. ඊට අමතරව බෙඩින්ග්හැම් පන්දු 78ක් තුල හතරේ පාර දෙකක් වගේම හයේ පාර හතරක් සමගින් අර්ධසතකක් සමගින් ලකුණු 59ක් ලබා ගැනීම සමත් වුණා. ඊට අමතරව රෙකිල්ටන් ලබාගත්තේ ලකුණු 12ක් පමණයි. කෙසේ නමුත් මුතුසාමි නොදවි අර්ධසතක සමගින් පන්දු 75ක් තුල හතරේ පාර පහක් වගේම හයේ පාර දෙකක් සමගින් ලකුණු 68ක් ලබා ගත්තා වගේම වියන් මොල්ඩර්ද තම මංගල ටෙස්ට් එකේ මෙම තරඟයේදී වාර්තා කළේ පන්දු 150කදී හතරේ පාර 8ක් වගේම හයේ පාර හතරක් සමගින් ලකුණු 105ක් ලබා ගැනීමෙන් අනතුරුයි. ඊටත් අමතරව ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරු ටෝනි දි සෝර්සි පන්දු 269කදී හතරේ පාර 12ක් වගේම හයේ පාර හතරක් සමගින් ලකුණු 177ක් ලබාගෙන තම මංගල සතකේ වාර්තා කිරීමට සමත් වුණා. ඊටත් අමතරව ස්ටබ්ස් අංක 3 ප්‍රතිකරුව පන්දු 198කදී හයේ පාර 3ක් වගේම හතරේ පාර 6ක් සමගින් ලකුණු 106ක් ලබාගෙන තම මංගල සතකේ මෙම තරඟයේදී වාර්තා කිරීමට සමත්කම් දැක්වුවා. ඉතින් මේ විදිහට සෝර්සි මෙම තරඟයේ සතකයක් ලබා ගැනීම සමගින් ඔහු තමයි බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකානු වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට සතකයක් ලබාගත් තුන්වන ප්‍රතිකරුව විදිහට ඔහුගේ නම මෙම තරඟ වාර්තාවට එක් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා. ඊට අමතරව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවේ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් සතකයක් වාර්තා කර තිබෙන්නේද වසර 16කට පසු වීමත් කැපිපෙන්න කාරණාවක්. ඉතින් කොහොම නමුත් මේ සියලු දායකත්වයන් සමගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩු 6කට ලකුණු 575ක් ලබා ගැනීමේදී කඩු ලබාගත් බංග්ලාදේශ පන්දු යනවාට පත් වුණා නයිද් රානා 11 වගේම තජුල් ඉස්ලාම් තම 14 වන කඩු 5 අවස්ථාව සඳහන් කරගැනීමෙන් ලකුණු 198කට මෙම තරඟයේදී කඩු 5ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම දෙවන දිනේදී සවස් කාලයේදී තම පළමුවෙනිම ක්‍රීඩා ක්‍රම ආරම්භ කළා. එෙහිදී ඔවුන් දෙවන දිනේ නිමාට පත් වෙනට පන්දුවාර 9කට මුහුණ දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 38ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක පසු වෙනවා. මන්දෝන් පන්දුවාර 144ක් පන්දු රකමින් දකුණු අප්‍රිකානුවන් ඉදිරියේ අසරණ වී තිබු මොහොතේ තමයි මේ විදිහට පළමුවෙනිමට පන්දුර පහර දෙන්නට අවස්ථාව උදා වුණේ. නමුත් ඒනුත් ඔවුන්ට ප්‍රයෝජනයක් ගැනීමට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මන්ද කඩුලු 4ක් ඉක්තා ඉක්මනින්ම දැවියාම නිසාම බංග්ලාදේශයේ අසීරු අඩියකට මේ මොහොතේ වැටිලා තිබෙනවා. මේදී ලකුණු ලබා ගැනීමේදී මොහමදුල් හසන් ලකුණු 10කට දැවී ගියා. ඊට අමතරව සකීර් හසන් ලකුණු 2කට වගේම හසන් මොහමද් ලකුණු 3කට තමයි දැවී ගියේ. ඊටත් අමතරව ආරම්භක ප්‍රතිකරු සාද්මාන් ලකුණු 11ම දැවී ගියා. එසේ නමුත් නොදෙවි පන්දුර පහර දෙනවා මොමිනුල් පන්දු 10කදී හතරේ පාර සමගින් ලකුණු 6ක් ලබාගෙන වගේම නායක සෙන්ටෝ පන්දු 6කදී හතරේ පාර සමගින් ලකුණු 4ක් ලබාගෙන දැවී ගිය කළු ලබා ගත්තා. කකිසෝ රබඩා පන්දු වාර 3යි ලකුණු 8කට කළු 2ක් වගේම පීටර්සන් හා මහරජ අතර එක්කොල්ල බැගින් තමයි බෙදී ගියේ. කොහොම නමුත් බංග්ලාදේශයේ පන්දුර පහර දුන් තම පළමුවෙනිමේ පළමු පන්දුවාරයේ ඉතිහාසගත අන්දමින් වාර්තාවට එකතුනේ මෙන්න මේ විදිහට. මෙම තරඟයේදී මුල් පන්දුවාරය තුළ පළමු පන්දුවට ලකුණු 10ක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකියාව ලැබීමත් සමගින් මෙහිදී කැපිපෙන්නම කාරණාවන්නේ කිසිදු ප්‍රතිකරුවක් ලකුණු නොලබාම මේ විදිහට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් එක්වීමයි. මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මුත්තසාමි තනතිරුව මත දිවයාම නිසා දඬුවම් ලකුණු 5ක් බංග්ලාදේශයට හිමි වුණා. ඒ වගේම කගසෝ රබඩා නිපන්දුවක් සමගින් ලෙග් බයිල් ලකුණු 4ක් ලබා දෙමින් තමයි මේ විදිහට කිසිදු ප්‍රතිකරුවක් ලකුණු නොලබාම පළමු පන්දුවට ලකුණු 10ක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකියාව ලැබුණේ. මෙන්න මේ තමයි ඒ තරඟ තොරතුරු වගේම තරඟ වාර්තා ඔයාලට ගේන්න හැකියාව තිබෙන්නේ. ඉතින් බැලු බැල්මටම බංග්ලාදේශයේ තම මව්බිමේදී ඉතාමත් අන්ත අසරණ වී තිබෙන බව තමයි මෙම තරඟයේ ප්‍රතිඵල දිහා බැලුවාම අපට පෙනියන්නේ. මෙම තරඟයත් බොහෝ දුරට හතරවන දිනේ වෙනුවට තරඟයේ ප්‍රතිඵලයක් අපට දැක ගන්න හැකියාව ලැබුණේ. ඉතින් එහෙනම් අලුත් වෙන වෙනස්තර ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කෙනා අපේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්. ජය වේවා.